Pare. Thank you, sister. Nani pastor, ye sathi denne nidde. Ye sathi record danna beri vana sister. Ekali. Pare. Monsutne. Okay. අද දවසේ අපි බලන්නට යන්නේ ඊළඟ කොටස. ගිය සතියේ අපි කවදා බ්‍රහස්පතින්ද අපි බැලුවා යක්ෂයා සුභාරංචිය විකෘති කරන සුභාරංචි බලය අඩු කරන ප්‍රධාන කරුණු තුනක් ගැන අපි බැලුවා. ඒකේ එක කරුණක් ප්‍රධාන කාරණාවක් තුනක් යක්ෂයා කරනවා අපගේ ජීවිතයේ මේ සුභාරංචිය තිබෙන සම්පූර්ණ බලය ක්‍රියා නොකරන පිණිස යක්ෂයා කරුණු තුනක් කරනවා. අපි බැලුවා සුභාරංචිය දේව බලයව තිබෙනවා කියලා. මේ දේව බලය සුභාරංචි ඇසුවා නම් ඒ සුභාරංචි අපි ඇදහැව්වා නම් මේ දේව බලය අපේ ජීවිතේ තියෙනවා. ඒ නමුත් ඇයි මේ දේව බලය අපගේ ජීවිතේ ක්‍රියා වෙන්නේ නැත්තේ? සුභාරංචි දෙවෙනවාසික බලයව තිබෙනවා. මේක තමයි සත්‍යතාවය. අපි කියනවා අපි සුභාරංචි විශ්වාස කරා. ඒ සුභාරංචි අපිට අයිති දෙයක් නෙවෙයි දැන්. අපි මේක අන් අයට කියන එකක් කියලා හිතන් ඉන්නේ. නෑ මේ සුභාරංචි දේව මේ සුභාරංචි දේව හරි මනම් පෙරසිස්ට ඕකේ. මේ සුභාරංචි දේව බලයව තිබෙනවා. ඉතින් ඇයි මේ දේව බලය සම්පූර්ණයෙන්ම මගේ ජීවිතෙන් එලි දැක්කේ නැත්තේ? ප්‍රධාන හේතුව යක්ෂයා මේ දේව බලය අඩු කරනවා. මේ අඩු කරන කාරණා තුනක් අපි බැලුවා. පළවෙනි කාරණාව ඔහු මේ සුභාරංචියෙන් අපගේ අවධානය වෙන පැත්තකට හරවනවා. සුභාරංචියෙන් අපගේ අවධානය වෙන පැත්තකට හරවනවා. ඒ කොහොමද? වෙන වෙන දේවල් වලට අවධානය. මේම කියමුකෝ සුභාරංචිය ගැන හිතන්නේ නැතුව සුව කිරීම ගැන හිතන්න දක්වනවා. දෙවනවා සුවේ දෙනවා සුවේ දෙනවා සුවේ දෙනවා යක් වේලවනා යක් වේලවනා. ඔය ඔය දේව මතම අපි ඉන්න වෙනවනේ යක්ෂ සතුටේ. ඕකේ. කෙනෙක් සුව වුණා කියලා යක්ෂර පාඩුවක් නැහැ. කෙනෙක් සුව වුණා කියලා යක්ෂර පාඩුවක් තියේද? නැහැ. සුව වුණත් ඒ මිනිහා පාපිෂ්ඨ ජීවිතයක් ගත කරනවා නම් යක්ෂයාගේ ප්‍රශ්න නැහැ. ඒ වගේම ආශිර්වාදය. ගොඩක් අය සඵලත්වයේ බහුලත්වයේ කියලා දුවනවා. කට්ටිය ලොකු ලොකු ඩොම් හදා ගන්නවා බහුලත්වයේ බෙදන්න ෆෝන් එකට account එකට සල්ලි යවනවා හොඳම වැඩේ. අපි ලංකාවේ ඩොලර් මදි. මේ මේ පාස්ටර් වල්ලන් ඉන්න ඕනේ. ඩොලර් මදි පොඩ්ඩක් ඩොලර් ටිකක් අපිට දෙන්න. දෙවනවා සල්ලි අච්චු ගන්නවත් දන්න. ඉතින් ඔහොම ගොඩක් දේවල් කරනවා. ඩිස්ට්‍රැක්ෂන් සුභාරංචිය මේ වැදගත්ම මේ ආරංචියන් අපි අනිත් පැත්තට හරවනවා. මේක යක්ෂයා කරන උගුලක්. කෙනෙක් ආශිර්වාද ලැබුවා කියලා යක්ෂයාට පාඩුවක් තිබෙනවද? යක්ෂයා කියන මර කිසි පාඩුවක් නැහැ. ආශිර්වාදය කාර් එක ගන්න කාර් දෙකක්ම දෙනවා මේ මිනිහා ওই කාර් එකට සර්විස් කරන්නේ කාර්ය බාන් කාර් එක ගැන බද විදින්න කාලෙම හරි යක්ඥා ගන්න කාලයක් නැහැ. යක්ෂයා කැමති ටීවී එකක් නะ දෙකක්ම දෙන්නක්. මෙතන කාමරේ ටීවී එකක් දෙන්නම් මේ කුස්සියේ ටීවී එකක් දෙන්නම් සාලේ ටීවී එකක් දෙන්නම්. ඒකට මං කිසි බාධාවක් වෙන්නේ නැහැ දෙවියන් වාසෝ ආ දෙන්න. මිනිහා කුස්සියේ ගියා ටීවී බලපද නිදා ගන්න ගියා ටීවී බලපද සාලේ ඉඳගත්තු ටීවී එක. ඒක කිසි යක්ෂයා ඒවට කිසිම බාධාවක් දෙන්නේ නැහැ. නමුත් මිනිස්සෙක් සුභාරංචිය මේ ගැප් වෙලා තියෙන මේ සම්පූර්ණ නිදහස ගැලවීම ආශිර්වාදවත් තමාට ලැබිලා තියෙන මේ මහා අනුග්‍රහය කෙනෙක් හොයන්න බලනවා නම් එතන තමයි යක්ෂයා ටච් කරන්නේ. ඇස් අන්ද කරන දෙවෙනි යක්ෂයා කරන දේ. දෙවෙනි යක්ෂයා කරන දේ. ඔව් මේ සුභාරංචියේ සම්පූර්ණ යැන්වි සුභාරංචිය තුළ ගැප් වෙලා තිබෙන සත්‍යතාවයල් අඩු කරන්න බලනවා. හැම එකක් නෙවෙයි. ඔන්න ඔයා මේක තියාගන්න. ඔයා මේක තියාගන්න. අරක ඒව ටික මන් දෙන්නේ නැහැ. ඒ සත්‍යතාව දෙන්නේ නැහැ. විශේෂයෙන් අනුග්‍රහය ගැන ඔයාට තේරුම් ගන්න මං ඉඩ දෙන්නේ නැහැ. ඊට වඩා මං ඔයාට තේරුම් ගන්න දෙනවා මිනිස්චය ගැන. දෙවනවාසී මිනිස්චය හොඳට ඉගෙන ගන්න. අපාය ගැන ඉගෙන ගන්න. දෙවනවාසී ඉඩ දෙනවා. මේ යක්ෂයත් ඒවට බාධා වන්නේ අපාය ගැන ඉගෙන ගන්න. හොඳයි හොඳයි. ගොඩක් අයගේ මේ අද ගොඩක් අය ආරංචි වෙලා ඇති. අපායට ගිය කවරේ ඔකනම් ආරංචි වෙලා තියනවාද? අපාය ගිහිල්ලා නැවත පැමිණෙනාගේ සාක්ෂිය. අපායත් හොඳට අහන් ඉන්නවා. සමර කට්ටිය සමරගිට ගියපු අය ඇවිල්ලා කියන මාස වරගිට ගියා ඒ ස්වාමීන් දැක්කා මං අපායට ගියා යක්ෂයව දැක්කා හරි අපාය යක්ෂයා මොකද්ද කරන් හිටියේ අර බොන මිනිස්සුන්ව වෛශ්‍යකම් කරන මිනිස්සුන්ව ගිහිල්ලා අර තෙල් තෙල් කතරමේ උතුරන තෙල් කතරමේ දාලා දාලා ගත්තා එහෙමද වා කොච්චර දරුණුද යක්ෂයා එහෙමද කරන්නේ ඔව්වනේ මොකද්ද තේරෙන්නේ හරියට යක්ෂයා අහන අර මනුස්සයෙන් ඇයි යකෝ පොළොවේ දිඹ වෛශ්‍යකම් කරේ ඇයි යකෝ පොළොවේ දිඹ බිව්වේ ඉඳා ඉඳා කියලා යක්ෂයා කරනවා යක්ෂයාට එහෙම කරන්න අවශ්‍යතාවයක් තියෙනවා යක්ෂයා සතුටු වෙයි මචං මාත් එක්කම බාවන්න ඉරියට උඹයි මම යාළුවෝ එකට සෙට් වෙමු කොහොමද යක්ෂයා ඉන්නේ මේක නම් වෙන කෙනෙක්ව දැකලා ආවිලා තියෙන්නේ යක්ෂයා අපි දනුවම් කරන්නේ නැහැ යක්ෂයා මම මරදනුවම් කරන්න යන්නේ මම බොනවා නම් යක්ෂයාට තියෙන වරදේ මොකද්ද ඉතින් මේක වැරදි විදිහට සුභාරංචිය අනනවා දඩුවම් කිරීමක් අපිට නැහැ. දඩුවම් කිරීම අපිට නැහැ කියලා දෙවනස්සෙ විදීම දුන්නට යක්ෂයා මේ වරදකාර හැංගීම අපිට දෙන්න උත්සාහ කරනවා. මෙහිමම ජීවත් වෙනවා.
මේක සුභාරංචි ප්‍රධාන කොටස. සුභාරංචි ගොඩක් කොටස් තියෙනවා. ඊළඟට තුන්වෙනි කාරණාව යක්ෂයා යා බලන්න කෙනෙක්ගේ මයික් එක ඔන් එකේ තිබුණා මම යාව බලලා මයික් එක ඔන් උත්සාහයෙන් දරන්නේ. ඔව් දෙයි. විනාඩියක් ඉන්න මම මියුට් ඕල් එක දීලා ආපසරයක්. රයිට් දැන් හරි. දැන් මගේ සද්ද ඇහෙනවනේ. ඕකේ. තුන්වෙනුව යක්ෂයා සුභාරංචියට සුභාරංචි බලය අපේ ජීවිතේ නොඉක්මන පිණිස උකරන දේ. ඔව් සුභාරංචියට යම් යම් කාරණා එකතු කරනවා. සුභාරංචියට යම් යම් කාරණා එකතු කරනවා. තුන්වෙනුව යක්ෂයා මගේ ජීවිතේ මේ සුභාරංචිය සම්පූර්ණ බලය නිකුත් වෙන්නේ නැති වෙන්න කරන දේ. සුභාරංචියට ගොඩක් කාරණා එකතු කරනවා. අපි නොදැනුවත්වම ගොඩාක් දේවල් අපගේ සුභාරංචිය අපි එකතු කරලා. දෙවන වාසේ නොකියපු දේවල් අපේ සුභාරංචිය එකතු කරලා අපි තියන් ඉන්නවා. මොකද්ද ප්‍රධානම දේවල් එකතු කරලා තියෙන්නේ. ඒක ප්‍රධානම දෙයක් ඇටිය අපි බලනවා නම් දෙවන් වහන්සේගෙන් යමක් ලබා ගන්න අපි කුමක් අපි කෙනෙක්ට සුභාරංචි කියලා සභාවට ගෙන්නනවා. ගෙන්නුවෙන් පස්සේ අපි මොකද්ද එයාට කියලා දෙන්නේ? අපි කියලා දෙනවා බ්‍රදර් සිස්ටර් දෙවන් වහන්සේ වට ආශිර්වාද කරන්න ඕන නම් වා මෙහෙම මෙහෙම ඉඳලා මදි මෙහෙම ඉඳලා මදි මෙහෙම ඉඳලා මදි මම ගොඩාක් දේවල් කරන්නට ඕනේ. දසින් කොටස දෙන්න දෙවන් වහන්සේට නැත්තම් වාට සාපයක් නැත්තම් වාගේ ව්‍යාපාරේ දියුණු වෙන්නේ නැහැ කියලා කියනවා. නෑ මේක සුභාරංචිට ඔයගලන් එකතු කරලා සුභාරංචි තුල දසෙන් කොටසක් අපි මේ කලින් කතා කරා මං හිතන්නේ අපිට එහෙම දෙයක් නෑ. අපි දුන්නොත් අපිට ආශිර්වාද කරන දෙවියන් වහන්සේ නෙවෙයි සුභාරංචියේ ඉන්නේ. සුභාරංචි අපිට හඳුන්වලා දෙන දෙවියන් වහන්සේ අපිට හැම දෙයක්ම දීලා ඉවරයි. ඒ නිසායි අපි ඔහුට දෙන්නේ. මේ වගේ තව ගොඩක් පැති තියෙනවා. පව් කමාවෙනින් අපි මොකද්ද කරන්නට ඕනේ? දෙවන් වහන්සේක යහළු වෙන්න අපි දෙවන් වහන්සේ මිත්‍රත්වයෙන් නැවත ගොඩනගා ගන්න අපි මොකද්ද කරන්නට ඕනේ? මේ වගේ ගොඩාක් දේවල් මිනිස්සු අතින් පහෙන් එකතු කරපු ගොඩාක් දේවල් සුභාරංචිය තිබෙනවා. යක්ෂයා එකතු කරනවා ගොඩාක් දේවල්. අපේ සිතිවිලිවලට ගොඩාක් දේවල් දානවා. මේ තුලින් බලය අඩු වෙනවා. සුභාරංචි බලය මගේ ජීවිතේ එළියට නික්මෙන්නට අඩු වෙනවා. ඉතින් ගොඩක් අවධානයෙන් ඉන්න මේ සුභාරංචියට මේකක් පෙරලගමු. ගලාති පළවෙනි පරිච්ඡේදේ. ගලාති පළවෙනි පරිච්ඡේදේ. ආ මං සිංහල බයිබලෙ පෙරලන්න ඕනේ. දෙමළ බයිබලෙ පෙරලගන්න ඕනේ. ගලාති පළවෙනි පරිච්ඡේදය. එකේ අට මං කියවන්නම්. නමුත් මම හයේ නම කියවන්නම්. ක්‍රිස්තුස් වහන්සේ කරුණාව කරන කොටගෙන නුඹලා කැඳ වූ තනන් වහන්සේ කෙරෙන් නුඹලා මෙපමණ ඉක්මනින් අන්‍ය සුභාරංචිකට හැරී යනවාට මවිත වෙමි. කුමක් කරන කොටගෙනද කැඳෙවිද වෙන වහන්සේ? කරුණාව කරන කොටගෙන. ක්‍රියාවක් මත නෙවෙයි, කරුණාවෙන් කැඳෙව්වා. වා යමක් කරලාද ගැලවීම ලැබි? ගැලවීම ලබන්න වා මොකද්ද කරේ? ස්වාමිනි මගේ පව්වලට මට සමා වෙන්න කියලා ඒ ගැලවීම මහත් ගැලවීම ලබා ගන්න කුමක්ද කරේ? මොනවත්ම නෙවෙයි. යේසුස් වහන්සේ කෙරේ ඇදහැව්වා. ඒක තමයි කරුණාව. ඇදගිල්ලෙන් තමයි මම ගැලවීම ලැබුවේ. හොඳ දෙයක්. එහෙනම් මේ කරුණාවෙන් තමයි ඔයගොල්ලෝ පටන් ගත්තේ. කැඳව තනන වාසය කෙරේ නුඹලා මෙපමණ ඉක්මනින් අන්‍ය සුභාරංචියට හැරී යනවා මවිත වෙමි. මොකද්ද මේකලන් ගියේ අන්‍ය සුභාරංචිය? ගලාතිපොත සම්පූර්ණයෙන් කියවන්න. පව්ල් තරවටු කරනවා. ඔගොල්ලන් ක්‍රියාවෙන් දෙවන් වහන්සේ සතුටු කරන්න උත්සාහ කරනවා කියලා තමයි පෞල්ගේ දෝෂාරෝපණය ගලාති සභාවට. අන්‍ය සුභාරංචියක් වෙන්නේ මොකද්ද? යම් ක්‍රියාවක් කරලා දෙවන් වහන්සේ ඔබ සතුටු කරන්න උත්සාහ කරනවා නම් ඔබ සුභාරංචියට යමක් එකතු කරනවා. ඔබට බෑ වැඩිපුර පැය දෙකක් යාඥා කරලා දෙවන් වහන්සේව සතුටු කරන්න. වැඩිපුර පැය දෙකක් යාඥා කරපු නිසා දෙවන් වහන්සේ වැඩිපුර ආශිර්වාද කරනවා කියලා හිතනවා නම් වැරදි. ඔබ වැඩිපුර පැය දෙකක් යාඥා කරන්නේ ඇයි? මම පැයක් යාඥා කරන්න ඉඳගත්තා. දැන නැමුවා. හැබැයි මම පැය දෙකක් යාඥා කරා. ඇයි? එයාට තියෙන ආදරය. ඒ අභිමුඛින් මට යන්න කැමති නෑ මම. ඒ ආදර නිසා මං ඉන්නේ. එකෙනෙක් ගෙදරට මං යනවා. ටෑන්ක් කරපු වෙලාවට වඩා වැඩි කාලයක් මම එයාව ගත කරනවා. මට මං එයායි කිතින සම්බන්ධය මට හොඳ නිසා මම ඒක කරන්නේ. මිසක් ඒ මිනිස්සයා මට වැඩිපුර යමක් දෙයි කියන අදහසක් මත නෙවෙයි. මේක තමයි යේසුස් වහන්සේතුල අපිට තියෙන දේ. මම යමක් කරලා දෙන්න සතුට කරන්න බෑ. දෙවන වහන්සේ ඕල්රෙඩි මන් නිසා සතුටුයි. ඔහු මුළු හදවතින් මුළු ආත්මයෙන් ඔහු මාව පිළිගෙන හමාරයි. ඔබව පිළිගෙන හමාරයි. ඔහු ඔබයි මමයි වෙනුවෙන් ඔහු ඉතාමත් ප්‍රීතිය ස්වර්ගයේ ඉන්නවා. මොකද්ද දෙවියන් වහන්සේ කිව්වේ? පසුතැවෙන එක් පෞකාරයක වෙනුවෙන් සුභා ස්වර්ගයේ සිටින දේව දූතයා මුළු රාජ්‍යයේ හැම සේනාවකම සතුට වෙනවා. ඒ සතුට එදා දවසේ විතරද? නෑ මාගේ සහෝදර සහෝදරිනි. ඒක සදාකාලික සතුටක්. ඔබ ගැලවීම දවසේ දැපු ඒ සතුට දෙවියන් වහන්සේ සතුටුනේ සතුට අදත් ඒ විදියටමයි. ඔබ හිතන්නේ පානේ මං එහෙම ජීවත් වුණා මෙහෙම ජීවත් වුණා. Don't worry. ඔබ යමක් කරන නිසා දැන් සතුටු වෙන්නේ නැහැ. ඔවා මොනව කරපු පෞකාරයක්ම සිටියදීම ඔබ ඇදහුව නිසා. අනේ මේ පාපෙන් මට මිදෙන්නට බෑ ස්වාමිනේ. ඔබයි මාව මිදවන්න පුළුවන්. ඔබ කුරුසයේදී මාවෙනේ මිය ගියා. ඔබගේ ධර්මිෂ්ඨකම මට දුන්නා. මගේ පාපේ ඔබ ඉසුලුවා.
මේක ඇදහුව නිසා මුළු ස්වර්ගෙම සතුට වුණා. ඒ සතුට අදත් එහෙමමයි. ඔබ අද යාඥා කරනවා දේවානාසී මුහුණ දෙස බලන සතුටෙන්. ඔබ ඔබ තාත්ත වැරද්දක් කළා තාත්තලා ගාවට ගිහිල්ලා තියෙනවද? දරුණු තාත්තලා ගාව. තාත්තයි මුහුණ බලනත් බයයි. පැත්තකලා ඉන්නා ඒ කොහොමද බලන්නේ කියලා. ඒත් අපේ ආදරණීය තාත්තා අද සතුටෙන් ඉන්නවා. hina වීගෙන ඉන්නවා. වාව් මගේ පුතා පසුතැවුණා. මගේ පුතා මාව පිළිගත්තා. මගේ පුතා යේසුස් වහන්සේ පිළිගත්තා. දැන් ඔහු මගේ දරුවෙක්. මං ආත්මනවාසය දීලා තිබෙනවා. ඔහු දේව දරුවෙක්. මෙහෙම දේවනාසී හැමදාම සතුටෙන් ඉන්නවා. සුභාරංචි පටන් ගන්න අන්නත් එතනින්. ඔබගේ ඔබ සතුටද අසතුටද මත නෙවෙයි. දෙවියන් වහන්සේ සතුටෙන් ඉන්නවා. අන්න එතනින් පටන් ගන්න. හරි දැන්. අහත සමහර නුඹලා කලඹා ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය පෙරලන්න කැමැතිවා මිස ඒක වෙන සුභාරංචියක් නොවේ. සුභාරංචි පෙරලනවා. කවදාද මේ ක්‍රිස්තුස් වහන්සේ උත්තාන වෙලා ස්වර්ගස්ත වෙලා අවුරුදු 60ක් 70ක් ඇතුළත මේ වෙන්නේ. සුභාරංචි කලඹනවාලු. දැන් අපි අවුරුදු 2000කට වැඩි කාලයක් ඇවිල්ලා තිබෙනවා. එහෙනම් කොච්චරක් කලඹිලි සුභාරංචි ඇවිල්ලා ඇද්ද? විශේෂයෙන් ඔබයි මායි සුභාරංචි කියලා අසලා විශ්වාස කරන දේ සුභාරංචියක්ද කියන එක අපි ප්‍රශ්නාර්ථයක් කරනවා ඉස්සල්ලාම. ප්‍රශ්නය ගොඩනැගුත්තම අපිට උත්තරේ හොයාගන්න පුළුවන්. මේක අපි ටෙස්ට් කරන්න යනවා. ගිනි උදුරට දාන්න යනවා. වචනෙට දාන්න යනවා. හැම වචනයක්ම අපි තට්ටු කරලා අපි බලන්න ඕනේ මං විශ්වාස කරන දේ හරිද කියලා. අද කිතුනුවාගේ පරාජිත ජීවිතයට ප්‍රධානම හේතුව ඇදහිල්ල නෙවෙයි. සමා වෙන්න. ප්‍රධානම හේතුව ඇදහිල්ල. අද කිතුනුවාගේ පරාජිත ජීවිතයට ප්‍රධානම හේතුව ඇදහිල්ල. ඇදහිල්ල. ඔව්. ඇයි දන්නවද? ඇදහිල්ල තමයි ලොකුම ප්‍රශ්නේ. මොකද්ද නේද? ඇදහිල්ල ප්‍රශ්නයක් වෙන්නේ හේතුව ඔබ හැම දෙයක්ම අදහන්න පුළුවන්. ඉතින් හැම දෙයක්ම ඇදහුවා කියලා ඇදහිල්ල හරියන්නේ නැහැ. හරිදී ඔබ අදහනවද නැද්ද එක මත තමයි ඔබගේ ඇදහිල්ල පවතින්නේ. අපි මට ඇදහිල්ල තිබෙනවා. ඉතින් මේ ඇදහිල්ලෙන් මම මොකද්ද අදහන්න යන්නේ? මම වැරදි දේ අදහන්න යනවද? දෙවන් වහන්සේව වැරදි විදිහට මම විශ්වාස කරලා වැරදි විදියක් අදහනවද? දෙවන් වහන්සේ ගැන මම මොකද්ද හිතන්නේ? මගේ රෝගිය ගැන මම මොකද්ද අදහන්නේ? ඒක දෙවන් වහන්සේ කැමැත්තානේ කියලා කවුරැක් කියලා තියෙනවද? ඔබට යාඥා කරන්න කියලා කවුරැක් කියලා තියෙනවද? සිස්ටර් රෝගී දෙවන් වහන්සේ කැමැත්තක් වෙන්නේ නැති සමහරක් විට ඔබට යමක් උගන්වනවා දෙවන් වහන්සේ. මේ රෝගී තුලින් දෙවන් වහන්සේ යමක් ඔබට උගන්වනවා. ආ එහෙමද? එහෙනම් මම කැමති මගේ පුතාට උගන්වන්න. එයාට පොඩි එයාට මේ පුරුද්දක් තිබෙනවා. අතින් කෑම කන්න කැමති නැහැ. අද වෙනකම් අවුරුදු 4ක් වෙනවා. එයා අතින් කෑම කන්න කිව්වොත් එයා කියනවා my hand will get dirty. එයාගේ අත මේ කිලුටු වෙනවා. කියන්නේ හිඳුල් වෙනවලු. ඒ නිසා එයා අතින් කන්න කැමති. මං අහනවා ඉතින් මං කවන්නේ? ඒකමන්න වාගේ අත ඉඳුලුනාට මගේ අත ඉඳුල් කරන්න කැමතිද මට කවන්න. මේක දැන් මම උගන්වන්න ඕනේ. කොහොමද මම කරන්නේ? මෙයාට යමක් උගන්වන්න ඕනේ. මම අර කරන්නේ මම මෙයාව දානවා හාමතේ දවස් දෙක තුනකට කාමරේට දාලා බඩගින්නේ තියලා කෑම ප්ලේට් එකට කෑම ටිකක් දාලා දෙනවා. දැන් ඉතින් කාපියු. දැන් ඉතින් අත දාන්න මොනේ ඕනේ? මම එහෙම කරනවාද මගේ පුතාට? එයාට යමක් උගන්වන්න. එක්කෝ එයාට එයාව එයා කරපු වැඩේ තේරුම් ගන්න ඕන වට මෙහෙමයි මේ පාරේ ඇවිදින්න ඕනේ. උඹ හරියට මේ පාරේ ඇවිද්ද නැහැ වම් පැත්තේ උඹ ඇවිද්ද නැහැ කියලා දකුණු පැත්තට හරවන්න ඕන වට වම් පැත්තේ යනකොට මම යාළුවෙක් කියලා මල්ලී මගේ පුතා වම් පැත්තේ යන්නේ මෙයා දකුණු පැත්තේ ඇවිදින්න තාම දන්නේ නැහැ බයික් එක යන ගමන් හප්පගෙන යන්න. එදා ඉගෙන ගනි. ඔව් හප්පලා ගියාට පස්සේ මගේ පුතා ඉගෙන ගනි. එහෙම කරනවද මගේ පුතාට? නැහැ. දෙවියන් වහන්සේ කවදාවත් මේ වගේ නපුරු දේ වලින් ඔබව සෝදිසි කරන්නේ නැහැ. ඔබ මේ මෑ දැහුවා නම් ඒ නිසාම ඔබගේ ජීවිතය අද ගොඩක් පරාජිතතාවය ලැබිලා තිබෙනවා. ඔබ විරුද්ධව ඉන්න සතුරායන සොරකම් කරන්ටත් විනාශ කරන්ටත් වෙන මොකද්ද? මරන්ටත් මිසක් වෙන සතුරා තමයි ඒවට ඇවිල්ලා ඉන්නේ. යේසුස් වහන්සේ ඇවිල්ලා නැහැ ඔබගේ සෞඛ්‍ය හොරකම් කරන වැඩ යේසුස් වහන්සේගේ වැඩක් නෙවෙයි. ඔබගේ දේපල කොල්ල කරන වැඩ යේසුස් වහන්සේගේ වැඩක් නෙවෙයි. ඔබ මෙහෙම ඇදගුවා නම් දෙවන වහන්සේ ගැන ඔබට තියෙන වැරදි මතයක්. ඉතින් ඇදහිල්ල හරි විදිහට තියන්න ඕනේ. හරි දේ මත උපය ඇදහිල්ල හරිද කියන එක බලන්න ඕනේ. අදහන එක ප්‍රශ්න නෙවෙයි. මම හරි විදිහටද අදහන්නේ කියන එකයි ප්‍රධානම ප්‍රශ්නේ. ඉතින් සුභාරංචියක් නෝ යටනි වචනේ නමුත් අප විසින් නුඹලාට ප්‍රකාශ කළ සුභාරංචිය හැර වෙන සුභාරංචියක් අපවත් ස්වර්ගයෙන් දේවදූතයෙක්වත් නුඹලාට ප්‍රකාශ කරතොත් ඔහු සාපලක් දෙක් වේවා. මේ වචනේ මේක ඉතාම කැමැති පරිච්ඡේදයක් කැමැති පොතක් ගලාති පොත. පස්සේ මේක කියවලා බලන්න සම්පූර්ණ ගලාති පොත සම්පූර්ණ කියවලා බලන්න. පෞල් කියන මං උගලන්ට කියපු සුභාරංචිය හැර වෙන සුභාරංචියක් දූතෙක් ඇවිල්ලා කිව්වා. ඒක මේ දූතෙක් ඇවිල්ලා කිව්වත් කිව්වම අපි අද ගොඩක් කරලා අපි සුභාරංචි විශ්වාස කරන්නේ කොහොමද?
පාස් ඒ පාස්ටර් නම් ටීවී වල එනවා YouTube එකේ එනවා බැනර් එකේ එනවා ඒ පාස්ටර්ව ජනාධිපති හම්බෙලා තියෙනවා ඒ පාස්ටර්ව අරයා හම්බෙලා තියෙනවා අනේ දෙයියනේ ඒ පාස්ටර් නම් බලද්දී හරි නිමිච්ච පාස්ටර් කෙනෙක් හරි බලවත් හරි උසයි කාර් එකක් තියෙනවා සුදු පාටයි කෝට් අඳින්නේ AC room එකේ ඉන්නේ ඒ නිසා යා කියන සුභාරංචි හරිද වැරදිද බයිබලේ කියන්නේ දේව දූතෙක් ඇවිල්ලා කිව්වත් පෞල් කියපු සුභාරංචි ඇහැර වෙන සුභාරංචියා පෞල් කියපු සුභාරංචි මොකද්ද ඒක තමයි මේ දවස්වල අපි බලාගෙන ඉන්නේ අපි ගිය සතියේ අපි ග්‍රාස්පති දෙබලේ මොකද්ද පෞල් කිව්වා ස්වාමින් වහන්සේ කියන වචන අපි බැලුවනේ කෙනේ පෞකාරයේ සිටීදීම ඔව් වෙනින් මම මිය ගියා නම් ගැලේම ලැබුවන් පසුව ඔව්ව සම්පූර්ණයෙන් ගලවන එක මට බැරිද කියලා ඒ ස්වාමින් සේහාපු ඒ වචනය මේක තමයි පෞල් කියන සුභාරංචිය ඒක තමයි මම ඔබට ප්‍රකාශ කරමින් ඉන්නේ ඒක අවස්ථාවක මං කියන සුභාරංචිය වැරදි නම් මමයි පෞලි එක ගොඩේ පෞල් ඒ පෞල් තමයි කියන්නේ මං හැර මං කියපු මේ සුභාරංචිය හැර වෙන සුභාරංචියක් මමවත් देव दूते वेन कौरवाचार्य सापल पौल पौल बैबि सुबारंचन पड़े हेम का सुबारंचन सुबारंचनवा मिश्र सुबारंचनवा पौल नोकी सुबारंचनवा ඒනිසා මේක නම් අපි දැනුවත් වෙන්න ඕනේ මේවා දේශනා කරන කෙනා තමයි ශාපලද්ද ඔබ දන්නේ නැතුව මේක දේශනා කරොත් ඔබත් ඒ ගොඩේට යනවා ඒනිසා ඔබ ක්‍රියන සුභාරංචිය ගැන ඔබට පැහැදිලිකමක් තියෙන්න ඕනේ මම මොකන පදනම මතද මේ දේ කරන්න කියලා හරි යක්ෂයත් කාරණා තුනක් කරලා තිනවා මේ කනත් වලින් තමයි ඔහු ඒ සුභාරංචිය විකෘති කරන්නේ ඊළඟට අපි අද දවසේ බලන්නට යන්නේ සුභාරංචිය පටන් ගත්තේ කොතනින්ද කියලා අපි බලුවා ඒක පටන් ගත්තේ मेतनी काटहरी बैबल अटहाय पाड़ा कौर इनोदेना मट पाड़ा मन सचिक बैबल उत्पत्ति मठ न ඒවා කුණුයයි සලකමි එසේ කරන්නේ මම ක්‍රිස්තුස් වහන්සේ ලබා ගන්නා පිණිසත් වියවස්ථාවෙන් කැමිනෙන මාගේම ධර්මිෂ්ඨකම නොව ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙන ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගෙන් පැමිණ ධර්මිෂ්ඨකම ඇතුව ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින පිණිසත්ය ආමෙන් හැම දෙයක්ම කුණු කියලා හිතනවා පෞල් මොන ඇයි හැම දෙයක්ම යා කුණු आशीर्वाद ඉතින් පෞල් කියනවා නෑ යම් ක්‍රියාවක් කරලා මම ධර්මිෂ්ඨ කියනවා මම කැමති නෑ ඒක නෙවෙයි මගේ ධර්මිෂ්ඨකම පෞල් කියන මෙහෙමයි ක්‍රිස්තුස් වහන්සේ කෙරේ ඇදහිල්ල කරන කොටගෙන ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගෙන් පැමිණෙන ධර්මිෂ්ඨකම ඇතුව ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින පිණිස කොහොමද ඔබ ධර්මිෂ්ඨෙක් වෙන්නේ අද ඔබ ධර්මිෂ්ඨෙක් කියලා කියපු ගමන් මතක් වෙන්නේ මොකද්ද ඔබ කරන ක්‍රියාවක් මතක් වෙනවද නැහැ ක්‍රිස්තුස් වහන්සේ මතක් වෙනා නම් ඒක තමයි සැබෑ සුභාරංචියේ ආරම්භය වෙන්නේ ඒ ධර්මිෂ්ඨකම එතනින් පටන් ගන්නවා අපි කියමු හෙබ්‍රෙව් 12:2 දැන් මේ ඇදහිල්ල කරන කොටගෙනයි අපි ධර්මිෂ්ඨක එක් වෙන්නේ හෙබ්‍රෙව් 12:2 උන්වහන්සේ වනාහි තමන් ඉදිරියෙන් තබා තිබුණු ප්‍රීතිය නිසා ලැජ්ජාව නොසලකා කුරුසිය දරාගෙන
පසුව දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තේ වැඩ හිඳගත්සේක. හීබ්‍රෙව් 12 වෙනි පරිච්ඡේදයේ 2 දද? ඔව් පාස් 2. 12 2. 12 2. පළවෙනි වචනේ ඉඳන් කියවමු. එබැවින් මෙපමණ මා සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා සියලු බරද පහසු වෙන පසු කරන පාපේද අහක දමා ඇදහිල්ලේ කර්තුවරයාද සම්පූර්ණ කරන්නාද යේසුස් වහන්සේ දෙස බලමින්. දැන් ප්‍රධාන දේ අපි හැම දෙයක්ම පටන් ගන්න ඇදහිල්ලේ. අපි ගැලවීම පටන් ගත්තේ ඇදහිල්ලෙන්. දැන් මේ ඇදහිල්ල අපි ගැලවීම ලබන්න පමණක් නෙවෙයි. අපි ගොඩක් අය හිතනවා මම පොඩ්ඩක් පැහැදිලි කරන්න කැමති ඔබ ගැලවීම ලැබිය කොහොමද කියන එක. යම් අවුරුදු 30ක් 50කට පිටිපසට යම්. ඒ දවසට යමු. ඔබගේ පව් ගැන ඔබට හැඟුණ දවස. අනේ මන්නම් පව්කාරේ. මම කිසිම වටින්නේ නැති මිනිස්සෙක්. මම කොච්චර පව්කාරෙක්ද. සමහරවිට මේක ටික කාලයක් ගත වෙලා ඔබට මතක් වෙයි. කියන්නේ ගැලේම ලැබුවා බෞතිස්ම ගත්තා. ඊට පස්සේ දවසකට මම විශ්වාස කරන්නේ නැහැ බෞතිස්ම ගන්න වෙලාවක කෙනෙක් ඇත්තටම පොසතගෙන උනාද කියන එක. අපි ආයේ ඉතින් කසාද බන්දන බෞතිස්ම දෙනවා, සභාවට බඳව ගන්න බෞතිස්ම දෙනවා. එකෙනෙකුගේ නම වෙනස් කරන බෞද්ධිස්ම දෙනවා මේ මොනාර බෞද්ධිස්ම දෙනවා කියලා දන්නේ නැහැ. පසුතැවිලි වෙලා ඒස්වාංශය පිළිගත්ත කෙනෙක් කරන දෙයක් තමයි බෞද්ධිස්ම. අපි හරි හදිසි බෞද්ධිස්ම දෙන්න. ඉතින් ඒ මිනිස්සු ටික කාලයක් යනවා ඒ ඇත්තටම පසුතැවෙන්න. මේ පසුතැවෙනකොට මගලන්ට වුණේ මටයි ඔබටයි වුණ දේ අපි පිළිගත්තා සුවර්ගයට සුදුසු මිනිස්සෙන් නෙවෙයි මම. දෙවන මාසික රාජ්‍යයට සුදුසු මිනිස්සෙන් නෙවෙයි මම. මම කොහොමද මේ පාපයෙන් ගැලවෙන්නේ? මම කොහොමද මේ මිනිස්සු මේ මානසික ලෝකයෙන් ගැලවිලා දෙවන වහන්සේගේ රාජ්‍යයටත් යේසුස් වහන්සේගේ උරුමයටත් ඇතුල් වෙන්නේ යේසුස් වහන්සේගේ පුත්‍රයෙක් වෙන්නේ දෙවන වහන්සේගේ දරුවෙක් වෙන්නේ කොහොමද කියලා මම කල්පනා කරනකොට සුභාරංචි මට ලැබෙනවා කියන යේසුස් වහන්සේ අදහන්. ඔහුගේ කුරුසුපත් වීම විශ්වාස කරනවා. ඉතින් මම කියනවා ඔව් ස්වාමීනි ඔබ මා වෙනුවෙන් කුරුසුපත් වුණා. මගේ පව් වෙනුවෙන් ඔබ පූජා වුණා. ඒ නිසා මගේ වරදවල් ඔබ පිළිගත්තා. ඔබගේ ලේවලින් මාව පවිත්‍ර කරන බලවත් ස්වාමීනි ඒ රුධිරයේ ගැල ඔබ වැගිරෙවේ මා නිසා මාගේ පව් නිසා මේ මොහොතේ ඔබගේ ලේවලින් මාගේ සෑම පාපයක්ම සෝදලා මාව පවිත්‍ර කරන්න මාව පිළිගන්න ස්වාමී. අද සිට ඔබයි මාගේ ගැලවුම් කාරයා නන් කියලා මේ ආඥාව අපි කිව්වා. කිව්වට පස්සේ කොපමණ සමාදානයක් ඔබට ලැබුණාද? වා! ඒක නිම කරන්න බැරි දෙයක්. ඒක කිව්වට පස්සේ ඔයාලට කොහෙන් හරි අණක් ආවද? නැහැ. කන්නඩේ කියලා බැලුවම මේ මිනිස්යාම තමයි. කිසි වෙනසක් නැහැ. කොහොමද නිසකකම ඔබට ආවේ? ඒ නිසකකම අපිට ආවා. අපි අදහැව්වා. එතනින් පස්සේ කවුරු හරි ඇවිල්ලා අපි උඩබිලිය අතර තියලා ගැහුවත් ඒ උඹ ගැලවීම ලැබුවේ නෑ. පිස්සුද? යාඥාව තාම හරියේ නෑ. එහෙම කිව්වොත් අපිට නෑ මල්ලි. එදා රෑ මං යේසුස් වහන්සේට යාඥා කියපු වෙලාවේ මං ගැලවීම ලැබුවා. කොහොමද ඒක ගැලවීම ගන්න ලැබුවේ? දැක්කේ නෑ. දේවදූතෙක් ඇවිල්ලා මෙහෙම කරලා ඔලුවට අත ගාලා ආ මාගේ පුත්‍රයා නුමනන් දැන් ස්වර්ගයේ පුතේ කියලා කිව්වේ නෑ. අපිට පරිවික් ඇවිල්ලා ඉඳගත්තේ නෑ. මොනවත් නෝන්නේ නෑ. නමුත් අපි මොකද කරේ? ඒ තා පටන් ගත්තේ අපේ ඇදහිල්ල. මේක තමයි සැබෑ ඇදහිල්ල. මේ ඇදහිල්ල තමයි මේ පටන් ගත්ත මේ ඇදහිල්ල තමයි මුළු ජීවිත කාලෙම කිතුණු ජීවිතය ඔබ පාවිච්චි කරන්න ඕන ඇදහිල්ල. හැබැයි පසු කාලේ මේ ඇදහිල්ල කොහොමද වෙනස් වෙන්නේ? මේ ඇදහිල්ල වෙනස් වෙනවා එකක් බලලා දැකලා අත ගෑවලා පස්සේ මොකක් හරි වෙන්න ඕනේ. පාස්ටර් ඇවිල්ලා මේම ඔලුවට අත තියලා මේම වෙවුලලා එක්ක තල්ලු කරාට පස්සේ ආත්මනවාසී පූර්ණ වුණා කියලා විශ්වාස කරන්න බලනවා. ඇයි ඒක ඇදහිල්ල වෙනස් වුනේ? ඔබ ගැලවීම තමයි ලොකුම දේ. මිනිස්සුන්ට කරලා කරන්න බැරි දේ. දේව පුත්‍රයාන මේ පොළොවට ඇල වද විඳලා ඔහු ලබා දුන්නේ ගැලවීම තමයි අපිට දේශයෙන් ලබා ගන්න බැරි දේ. මේක ලබා ගත්තේ කොහොමද? ධන නමල ඇදහිල්ලෙන්. මේ ඇදහිල්ල තමයි මුළු ජීවිත කාලෙම පාවිච්චි කරන්න ඕනේ ඔබ. ඔබගේ ආඥාන පිළිතුරක් ලැබුණා කියන එක ඔබ අදහන්නේ කොහොමද? ඔබ ගැලවීම ලැබුවයි කියන එක අදහන විදියටම. ඒත් අපි මොකද කරන්නේ? ගිහලා බැංක account එක චෙක් කරනවා. මාමට කෝල් කරලා බලනවා. මාමේ මොන හරි ගියාද? නැත්නම් මේක හරි ගියාද? කට්ටියෙන් අහනවා. ඔබ ගැලවීම ලැබුවා කියලා පාස්ටර් කියලා කතා කරලා පාස්ටර් පොඩක් චෙක් කරලා කියනවා මම ගැලවීම ලැබුවද කියලා පාස්ටර් කිය ආ පුතා පොඩ්ඩක් හැරෙන්න බලමු හොඳට උස්ම ගන්න පාවර උස්ම ගන්න ආ පොඩ්ඩක් පොඩ්ඩක් තියනවා තා පොඩ්ඩක් ගැලවෙන්නේ නැහැ අපි එහෙම ගහන්න කියන කාගෙන්වත් අපි දැනගත්ත අපි ගැලවීම ලැබුවා කියලා ඔන්න ඇදහිල්ල මේ ඇදහිල්ල තමයි ඔයගොල්ලන් දිගටම තියාගන්න ඕනේ සුභාරංචිය විශ්වාස කරපු මේ ඇදහිල්ල මේ ආකාරයෙන් අපි තියන්නට ඕනේ මේකට පෞල් මෙහෙම කියන වචනයක් අපි පෙරලගමු කොලොස්සි 2:6 කොලොස්සි 2:6 1 Thessalonica 2 Thessalonica ගලාතී පිටසේ පිළිපි කොලොස්සි 5:2:6 නේ 2:6 බැවින් නුඹලා
එබැවින් නුඹලා ස්වාමී වූ ක්‍රිස්තුස් යේසුස් වහන්සේව පිළිගත් ලෙස උන්වහන්සේ තුල මුල් ඇද ගොඩනගන ලදුව නුඹලාට ඉගැන්වූ ලෙසම නුඹලාගේ ඇදහිල්ලේ පිහිටා බොහෝ සෙයින් ස්තුති දෙමින් උන්වහන්සේ තුල හැසිරියල්ලා. මේ අපි වචන කියවනවා. නමුත් මේකේ වචනෙන් වචන කියවනකොට බලන්න එක කොච්චර රහස් ගැප් වෙලා තිබෙනවද කියලා. එබැවින් බයිබලේ කොහරි එබැවින් කියලා තිබ්බනම් මක් නිසාද කියලා තිබ්බනම් ඒකේ ප්‍රධාන අර්ථය මොකක්ද දන්නවද? උඩ වචන කියලා කියවන්න කියන එක තමයි. එනිකයි වචන සංගීලා මක් නිසාද ස්වාමීන් වහන්සේ කියලා කියන්න බෑ. මක් නිසාද කියලා එකක් තිබ්බනම් ඒ මක්කටද කිව්වේ කියලා පොඩ්ඩක් උඩ ගිහලා බලන්න ඕනේ. ඒක තේරුම් ගත්තේ නැත්නම් ඊළඟ පරිච්ඡේදය කියවන්න. ඊට කලින් තිබ්බ පරිච්ඡේදය. ඒක තේරුම් නැද්ද ඊට කලින් තිබ්බ පොත කියවන්න. ඔහොම යන්න පිටිවස්සම යන්න. ඒ නිසා මක් නිසාද එබැවින් කියලා තිබෙන්නේ. ඉතින් මේ දෙවෙනි පරිච්ඡේදය සම්පූර්ණයෙන් අපි කියවුවා තමයි අපිට තේරෙන්නේ මේ මොකටද කියන්නේ කියලා. එබැවින් නුඹලා ස්වාමී ක්‍රිස්තුස් වහන්සේ ව පිළිගත් ලෙස කොහොමද කොහොමද පිළිගත්තේ යේසුස් වහන්සේව? කොහොමද පිළිගත්තේ යේසුස් වහන්සේව? කවුරුත් ඇවිල්ලා මට කිව්වේ නැහැ. ස්වර්ගයට ගිහිලා කෙනෙක් ඇවිල්ලා මට කිව්වේ නැහැ. අද ගොඩක් අය කියනවා මම ස්වර්ගයට ගියා යේසුස් වහන්සේව දැක්කා. කොහොමද? ඒ කෙනෙක් ඉන්දියාවේ කෙනෙක් කියාගෙන කියාගෙන ගියා කතාව. ඒ කියන්නේ පාස්ටර් කෙනෙක් ලොකු පාස්ටර් කෙනෙක් ටීවී වල ඉඳන් එහෙම දේශනා කරනවා. කොහොම කළා මේ 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 හාදය ගියාලු ස්වර්ගයට. සෝරි ලොකු ලොකු මිනිස්සෙක් එයාට මේ ස්වර්ගයට ගියාලු. ස්වර්ගය ගිහිලා යේසුස් වහන්සේ දැක්කා. කොහොමද මේ යේසුස් වහන්සේ කුඩා ළමුන් මේ ස්විමින් පූල් එකක් වගේ තියෙන තැනක සෙල්ලම් කරන ඉන්නලා ඒ ස්වාමී වතුර වරන් ගැහුවලේ ළමයින්ට. ඔහෝ අනේ වතුර නික ලස්සන්ට ගිහලා ළමයින්ට වැටුණා. ඊට පස්සේ ගියා පවුල් හම්බෙන්න. ඕ පවුල් කොහමද? පවුල් පොඩ්ඩක් කොට මිනිස්සෙක් මොට්ට කියන්නේ දෙමළ කියෝ මොට්ටතල. කියන්නේ බෝල්ඩ් හෙඩ් කොණ්ඩයක් නැ තට්ටේ. ආ එහෙමද? පුදුමයි. මේක හැම එකක් කට අරන් අහන් ඉන්න මේ මිනිස්සෙක් කියන කතාව. මට ප්‍රශ්නයක් ඇති වුණා. දෙවියන් වහන්සේ රාජ්‍යයට මාංශය ඇතුළු වෙන්නට බෑ. දෙවියන් වහන්සේ අපි අන්වෙසක් කරනවා. අපි තරුණය වෙනවා. අපි මේ මේ මානසික මේ මරණීය ශරීරය වෙනස් වෙනවා. කොණ්ඩේ නැති තට්ටෙන් නම් ලස්සන කොණ්ඩේ තියෙන මේ සල්මන් ඛාන් කෙනෙක් වෙනවා. සල්මන් ඛාන් දැන් තට්ටද දන්නේ නැහැ. මේ කවුරුහරි කෙනෙක් වෙනවා ලස්සන කෙනෙක් වෙනවා අපි. හිටියට අපි ලස්සනයි. මේ මිනිස්සුන් බොරු කියන්නේ. මේ මිනිස්සුන්ට ඔය කියන සම්බන්ධතාවයක් නැහැ. ඉතින් මේ ඇදහිල්ල අපි පීටන්න ඕනේ කිසිම මිනිසෙකගේ කයිවාරු කතාවල නෙවෙයි. මේ ඇදහිල්ල කොහොමද මං ගැලවීම ලබන්න මං තැබුවේ? ඒ විදියටමයි, එහෙම්මමයි. කාගෙන්වත් ගිහලා තට්ටු කරලා හූරලා ඉස්තර කරගන්න එකක් නෙවෙයි. මේ ඇදහිල්ල ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඔබැවි නුඹලා ස්වාමී ක්‍රිස්තුස් යේසුස් වහන්සේ පිළිගත් ලෙස, ක්‍රිස්තුස් වහන්සේව පිළිගත් ලෙස. ක්‍රිස්තුස් වහන්සේ කොහොමද පිළිගත්තේ? කවුරේ පාස්ලයක් වගේ ඔතන අතර දුන්නාද? නෑ. ඔගොල්ලෝ පිළිගත්තා. කල්වාරි කුරුසිය ළඟට ගියාද ඔයගොල්ලෝ? ෆ්ලයිට් එකක් අරන් එරුසලෙමට ගියාද? ඊශ්‍රායෙල් ගියාද? ගොල්කතා කන්ද බැලුවාද? නෑ. ටයිම් ට්‍රැවල් කරලා ගියාද? නෑ. කොහොමද ඔයගොල්ලන් ගියේ? ඒක කියලා විස්තර කරන්න බෑ. ඔබ ඇස් දෙක වහලා කල්වාරි කුරුසියට ගියා. යේසුස් වහන්සේ කියලා ඔබ පවිත්‍ර කරා. මේ පීත මේක පිළිගත්ත ලෙසමයි. උන්වහන්සේ තුල මුල් ඇද ගොඩනගන ලදුව නුඹලා ඉගැන්නූ ලෙසම, නුඹලාට ඉගැන්නූ ලෙසම නුඹලාගේ ඇදගිල්ලේ පීතා බොහෝසෙයින් උගැන්නූ ලෙසම ඇදගිල්ලෙන් පීතාන කොහොමද ඉගෙන ගත්තේ? මුල් විදියටම පීතා මොකද කරන්න ඕනේ? විලාප දෙමින්, කෑ ගසමින්, මොර ගසමින්, වැටිලා උඩ පැනලා උන්වහන්සේ තුල හැසිරෙන්න. කොහොමද හැසිරෙන්න ඕනේ? ස්තුති දෙමින්, බොහෝසෙයින් ස්තුති දෙමින්, බොහෝසෙයින් ස්තුති දෙමින්. මේක අඩු කරන්න හොඳ නැහැ. කිතුනවා ස්තුති දෙන කෙනෙක් වෙන්න. කිතුනවා ස්තුති දෙන කෙනෙක් වෙන්න ඕනේ. ගොඩක් දේවල් අපිට ස්තුති කරන්න තියෙනවා. මේකෙන් අපි ජීවත් වෙනවානේ. ඒ නිසා ගැළවීම පටන් ගත්ත තැන ගොඩාක් දේවල් අපි මිස් කරලා තිබෙනවා. නැවත අපිට එතනට යන්න පුළුවන් නම් මේ හැම දෙයක්ම අපි පොදි බැඳලා මේ අවුරුදු 20ක් තියෙන නැවත ගේන්න පුළුවන්. අපි ගොඩාක් මිස් කරේ ඒක. ඒ ඇදගිල්ල. ඒක තමයි ඔරිජිනල් ඇදගිල්ල. එතන අපි ඉන්න ඕනේ. ගලාති 2:20 අපි පෙරලා ගමු. සුභාරංචියේ ප්‍රධාන කරුණු දෙකක් කරනවා. අපි මේ දෙක කුමක්ද කියලා බලමු. ගලාති 2:20. කොලොස්සිට කලින් මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසේ යන ගසනු ලැබ සිටිමි. එසේ වී නමුත් මම ජීවත් වෙමි. නමුත් තවත් මා නොව ක්‍රිස්තුස් වහන්සේ මා තුළ ජීවත් වෙනසේක. තවද මා දැන් මහන්සි ජීවත් වෙන ජීවිතය මට ප්‍රේම කළා වූ මා උදෙසා තමන්ව පාවා දුන්නා වූ දෙවියන් වහන්සේගේ පුත්‍රයන් වහන්සේ කෙරේ ඇදහිල්ලෙන් ජීවත් වෙමි. ආමෙන්, ආමෙන්, ආමෙන්. පවුල් මෙතන පුදුම රහසක් අපිට කියනවා.
අපි මුල් වචනේ අපි බලමු 20 මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසිය ඇනගැසෙනු ලැබ සිටිමි. එසේ වෙනු මම ජීවත් වෙමි. පෞල් මෙතන කියන්නේ continue. මේකට කියන්නේ මොකද්ද? Present tense කියලා කියන්නේ present continue tenses. එක එක tenses අපි වෙන් කරනකොට past tense, present tense, future tense කියනකොට මේක present continue tense. මම ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය ඇනගැසෙනු ලැබ සිටිමි. ඔබයි මමයි අපේ මේ පරණ මිනිසයා කුරුසිය ඇන ගහලා තියෙන මිනිහර බහින්නත් බෑ හැලෙවෙන්නත් බෑ කුරුසියේ ඉන්නේ පොඩක් දඟලනවා හු කියනවා කෑ ගන්නවා අයියෝ බඩගිනි කියලා කියනවා නිරාරේ ඉන්නකොට අනේ නිදිමතයි කියලා කියනවා පොඩක් ඈනුන් අරිනවා එහෙම කියලා කතා කරනවා හැබැයි මිනිහා හිතන්න ඕනේ ඔයාලා එක දෙයක් මිනිහා තාම කුරුසියේ ඉන්නේ ඇන ගහලා තියෙන්නේ කුරුසියේ සිටිනවා මේ ඔබගේ මාංශේ කුරුසියේ ඉන්නේ ඒ නිසා මේ විනියට හැම කියන හැම දෙයක්ම අපි කරන්න ඕනේ නැහැ. කුරුසියේ සිටිමි. එසේ වෙනුමුත් මම ජීවත් වෙමි. දෙකක්. කුරුසියේ ඉන්නේ. මගේ මාංශේ කුරුසිපත් වෙලා තියෙන්නේ. ඒ නමුත් මං ජීවත් වෙනවා. ඒ කොහොමද මං ජීවත් වෙන්නේ? එසේ වෙනුම මම ජීවත් වෙනමුත් තවත් මානව ක්‍රිස්තුස් වහන්සේ මා තුළ ජීවත් වෙනස. ගැලවීම ලැබු මිනිස්සයා කුරුසිය ළඟට ගිය මිනිස්සයාට වෙන දේ. ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබ තුළ ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුළ ජීවත් වෙනවා. මේක සාමාන්‍ය දෙයක් කියලාද ඔබ හිතන්නේ? සිංහලෙන් කියනකොට නිකන් ක්‍රිස්තු වහන්සේ මාතෘ ජීවත් වෙනවා හාලෙලූයා ඔව් පාස්ටර් ආමේ වාට් කෙනෙක් මෙහෙම කිව්වොත් එලිසබත් මහරජින ඔබේ නිවසේ ඉන්නවා කාමරයක් කුඩියට අරන් ඔබේ ගෙදර ඉන්නවා කියලා කිව්වනම් ආමේ ආමේ ඩොලර් නෙවෙයි අපි පවුන් වලින් සෙල්ලම් කරන්නම්කෝ කියලා තමයි අපි හිතන්නේ එලිසබත් රජින ඔබේ ගෙදරට ඇවිල්ලා ඉන්නේ ක්‍රිස්තු වහන්සේ මාතෘ ජීවත් වෙනවා මේ සර්ව ලෝම මුළු විශ්වයම මැව්වව දෙවියන් වහන්සේ පාලනය කරව දෙවියන් වහන්සේ මිනිස් පුත්‍රයා මූද පිට පයින් ගිය කෙනා මසුන් 5000 දෙනෙකුට බෝකලා දුන්න කෙනා මෙහෙස වෙන්න අවශ්‍යතාවය සාහනේ දෙමි කියලා කියපු කෙනා මගේ නාමෙන් ඉල්ලන සෑම දෙයක්ම මම දෙමි කියලා කියපු කෙනා ඔබ තුල ජීවත් වෙනවා සාමාන්‍ය දෙයක් නෙවෙයි මේක මෙනෙහි කරන කල මේක තුල පුදුම බලයක් තිබෙනවා මේක තමයි සුභාරංචියේ පටන් ගන්න මේ මිනිස්සු කොහොමද විශ්වාස කරන්නේ මා තුල යේසුස් වහන්සේ ජීවත් වෙනවා ජීවත් වෙනවා ජීවත් වෙනවා කියන එක අර්ථය දන්නවද ජීවත් වෙනවා මොකද්ද මම ඔයා කොහෙද ඉන්නේ කියලා ගියා මං ඉන්නේ පොළොන්නරුවේ කියලා කියනවා හරි කොහෙද ජීවත් වෙන්නේ කියලා වම ජීවත් වෙන්නේ කොහෙද මං ජීවත් වෙන ලංකාවේ මොකද ඒක පුදුම දෙයක් ජීවත් වෙනවා කියන්නේ ඒ ජීවිතය කියන්නේ මේක ගොඩක් කරුණු පැටලිච්ච දෙයක් යේසුස් වහන්සේ ඔබතුළු ජීවත් වෙනවා එදිනෙදා ජීවිතයේ ආත්මික කටයුතු ඔබත් සම ගනුදෙනු කරමින් ඔබට පෝෂණය කරමින් ඔබත් එක්ක කතා කරමින් ඔබත් එක්ක ගනුදෙනු කරමින් ඔබත් එක්ක ගනුදෙනු කරමින් යේසුස් වහන්සේ ජීවත් වෙමින් ඉන්නවා මෙන්න මේක මෙනෙහි කරන්න අවශ්‍යයි මේක එදා පටන් ගත්තද අද වෙනකම් මේක තියෙනවා නමුත් තවත් මානව ක්‍රිස්තුස් වහන්සේ මාතුල ජීවත් වෙනසේක හරි දැන් එනම් කවුද ජීවත් මම නෙවෙයි ක්‍රිස්තුස් වහන්සේ ජීවත් මම ජීවත් වෙන්නේ නැහැ කියලා කියන කාරණේ මොකද්ද මම ජීවත් වෙන්නේ නැහැ ඒ කියන්නේ මාව පෝෂණය කරන්න මගේ සිතුම් පැතුම් මිශ්‍ර කරන්න මං කවදාවත් මම වැඩ කරන්න යන්නේ නැහැ. ඒව මැරිලා ඉවරයි. මගේ ආසාවල් මගේ තෘෂ්ණාවල් දැන් නම් පොඩ්ඩක් සින්දුවක් ඇහුවොත් හොඳයි. උදාහරණයක් ඇටිට සමරක් අය ඉන්නවා මේ උදේ පාන්දර වැසිකිළියට යන්න අමාරුයි. මං වනාතමුල්ලේ ජීවත් වුණා. ඒ වනාතමුල්ලේ තියෙන පොදු ටොයිලට්. හරිද? ඉතින් හදිසියට ගිහිල්ලා පොදු ටොයිලට් ගියත් උතන හතරක් පහලක් ඉන්න ලයින් එකේ මේ මිනිස්සු ඉතින් කවදායිද කියලා දන්නේ නැති ලොකු ප්‍රශ්නිකුත් එතන ඉන්න එක එක නම මූණ බලනකොට ජීවිතේ තුන ලොකුම ප්‍රශ්නිකලයි මූණෝනේ පෙන්නනවා මූණ අඹරගෙන ඉන්නවා ඇයි හේතුව අර ඇතුළේ ඉන්න මිනිස්සයා බීඩි ඉවර වෙනකන් එළියට එන්නේ නැහැ එළියට ආව පස්සේ මිනිහන් අහන අයියා කොහොමද මෙච්චරක් කළා කියලා අනේ මල්ලේ බීඩි අබ්බීව නැත්තම් ටොයිලට් යන්න බෑ කියනවා පුදුම වැඩන්නේ මේක ඉතින් මේ මිනිහා ජීවත් වෙන්නේ තමන්ගේ ඉච්ඡාව ඉෂ්ට කරන්න මේදව බැරිව නැතිව බැරි දෙයක් මෙගලන්ට කිතුනවා ජීවිතේ නැතුව බැරි දෙයක් නැහැ අද ඔබට නැතිව බැරි දෙයක් තියෙනවා නම් ඔබ ඔබ වෙනින් ජීවත් වෙන්නේ නැතිව බැරි දෙයක් තියෙනවා ඒක තමයි ක්‍රිස්තුස් වහන්සේක තියෙන සම්බන්ධතාවය ඔහුට යාඥා නොකර ජීවත් වෙන්නට බෑ ඔහු සම කතා නොකර ජීවත් වෙන්නට බෑ ඔහුගේ වචනේ මෙනෙහි නොකර ජීවත් වෙන්නට බෑ ඔහු වෙනුවෙන් යමක් නොකර මට ජීවත් වෙන්නට බෑ සේවය නොකර ජීවත් වෙන්නට බෑ කෙනෙක්ට ඔහුගේ ප්‍රේමය නොකිය මට ජීවත් වෙන්නට බෑ ඔහු අතහැරලා දීලා ඔහුව පාවලා දීලා මට ජීවත් වෙන්නට බෑ මට බෑ මෙන්න ක්‍රිස්තුස් වහන්සේ වෙන ජීවත් වෙන මිනිසයා මගේ තෘෂ්ණාව මං ඉෂ්ට කරන අනේ මට නම් අනේ ගොඩක් අය ඉන්නවා කෑම කාලා කාලා හොඳට බඩ පුරවගෙන කරදර වෙනවා මොකද්ද ඇයි ඇයි මේ අප්සෙට් එකේ ඉන්නේ
කෑම කෑවද මේ කෑවට පස්සේ මම පුරුදු වෙලා තියෙනවා මේ අඩුම තරමේ කෙසෙල් ගෙඩියක් හරි කන්න ඕනේ බුදු කෙසෙල් ගෙඩියක් අද ලැබුණේ නැහැ නිසා නිකන් අමාරු වගේ තුන් වෙලා කන්න බැරුව මිනිස්සු ඉන්න මේ මිනිහා කාලා කෑවට පස්සේ කන කෑමක ගැන කල්පනා කරනවා නැතුව බැරි වැඩ අයිස්ක්‍රීම් එකක් වත් නැද්ද මොනවත් නැති වෙලා මිනිහා කියලා ටොෆියක් අරන් කටේ දානවා බුදු නෑ මේ වෙනින් අපි ජීවත් වෙන්නේ නැහැ තිබ්බත් එකයි නැතත් එකයි හැම දෙයක්ම කුණුගොඩ මගේ ශරීරය පෝෂණය කරන්න මේ වෙනුවෙන් මම වද විඳලා අනේ මට මොනවත් නැහැ නේ මොකක්වත් නැහැ අනේ පැදුරිනා නිදා ගන්න බෑ දක් නැද්ද බෙසිට් යන්නේ නැද්ද ඔහොම කට්ටියක් තියෙනවා මොනවද මේ ශරීර සතුටු කරන මම ජීවත් වෙන්නේ නැහැ මම යේසුස් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙනවා එන මාතුල ජීවත් වෙන්නේ ඔහු මම මැරිලා ඉවරයි මෝගේ ජීවිතය ගැන තමයි මගේ කල්පනාව මෙන්න සැබෑ කිතුනවා පටන් ගන්න ඕනේ අතනින් මේක අද අලුතින් අවුරුදු 20කට පස්සේ පටන් ගන්න දෙයක් නම් අපි වරද්දගෙන ලොකු තැන්වල වරද්දගෙන අතනින් පටන් ගත්තදී දිගටම අපි තියාගන්න ඕනේ ඊළඟට පෞ විශේෂ දෙයක් කියනවා ජීවත් වෙන මුත් තවත් මානව ක්‍රිස්තුස් වහන්සේ මාතුල ජීවත් වෙනසේක මම ජීවත් වෙන්නේ නැහැ ක්‍රිස්තුස් වහන්සේ මාතුල ජීවත් වෙන්නේ ඔබතුල ජීවත් වෙන්නේ කවුද ක්‍රිස්තුස් වහන්සේ හරි මම විටි විට කියන දේ ප්‍රභාකරන්ගේ ආත්මය ආවා ඔය පල්ලි ඉන්න කෙනෙක්ට හරි ගෙදර ඉන්න මාමට හරි අල්ලපු ගෙදරේ කාට ආවා කිමුකෝ ප්‍රභාකරන්ගේ ආත්මය ඉවර අප්පෝ ඒ මනුස්සයා නම් එන්න හොඳ නැහැ හරිද කාට හරි ප්‍රභාකරන්ගේ ආත්මයක් ආවා මිනිහ මොකද කරන්නේ ඉස්සලාම ගෙදර හොඳ බංකරයක් හදා ගන්නවා ඈ ඉන්න දෙමළා ඩයස්පොරා ඉන්න ඔය ඔක්කොම ජොයින්ට් කර ගන්නවා කතා කරනවා ඊළඟට ඉන්න සෙට් එකේම කතා කරනවා සිංහලෙන් උන්ට අපි පහර දෙමු මෙතන මේක හරියන්නේ මේකම අපි අල්ල ගන්න ඕනේ ඒ ඒ ප්‍රභාකරන්ගේ ආත්මය මිනිහට වැහිලා මිනිහ දෙමළෙන් කතා කරන මිච්ච ජීවිත කාඩ සිංහලෙන් කතා දෙමළෙන් කතා කරපු නැති මිනිහා දෙමළෙන් කතා කරන පටන් ගන්න හේතුව ප්‍රභාකරන්ගේ ආත්මය ඇවිල්ලා මිනිහ දෙමළෙන් කතා කරන බවන අයියකෝ මේ අපි මිනිසුන්ව මැරුවේ කියලා බය වෙනවා මහින්දට බනිනවා මහින්ද මගෙන් සල්ලි ගත්තා ඡන්දෙ දෙන්න බැරුව අපරාධේ අපි රණිට ඡන්දෙ දෙන්න තිබ්බේ කියලා අඬනවා ආ කෙනෙක් කියලා කියන අනේ අනේ පාස්ටර් ඇවිල්ලා බලන්න මම ප්‍රභාකරන්ගේ ආත්මය ඇවිල්ලා තියෙනේ කියලා ඊට පස්සේ යාඥා කරන ප්‍රභාකරන්ගේ ආත්මය තුවක්කු හොයනවා මොන හරි දෙයක් හොයනවා මොන හරි දෙයක් කරා කියමුකෝ විප්ලවවාදී දෙස කතා කරනවා හරි අන්තිමට යකාව එළෙව්වා නිදහස් ඔබ හිතලා බලන්න දැන් ක්‍රිස්තුස් වහන්සේ මාතුල ජීවත් වෙනවා කිව්වොත් ඉතින් එළියෙන්න ඕනේ කවුද ක්‍රිස්තුස් වහන්සේනේ ක්‍රිස්තුස් වහන්සේනේ මාතුල එළියෙන්න ඕනේ ප්‍රභාකරන්ගේ ආත්මේ ප්‍රභාකරන් තුලගේ ආත්මේ කෙනෙක්ට ආවිල්ලා යා ප්‍රභාකරන් වගේ හැසිරුණා නම් මාතුල ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වුණා නම් මගේ හැම කතාවකම හැම හැසිරීමකම මගේ හැම තීරණයකම කවුද පිළිඹුවේනේ කවුද එළිවෙන්නේ යේසුස් වහන්සේ කියන්න ඕනේ ඒ මනුස්සයා නම් හරියට හිතුණු එක ආ යේසුස් වහන්සේ දැක්කා වගේ අනේ පාස්ටර් අනේ බ්‍රදර් වාව දැක්කා කියන්නේ අපි යේසුස් වහන්සේ දැක්කා වගේ මරිය තුමිව දැක්කා වගේ ඒක නම් වඩා සතුටුයි ආ මරිය නෑ ක්‍රිස්තුස් වහන්සේගේ ගුණංග අපි තුල වර්ධනය වෙන පටන් ගන්න ඔහු ජීවත් වෙනවා නම් ගුණංග පටන් ගන්නෙ අතනින් කිතුණු වගේ ජීවිතේ පටන් ගන්න මුල් හරිය මුල් දවසේ හරි දැන් මෙතන කොට ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා ඇදහිල්ල අපිට කුමක්ද සුභාරංචිය අපිට කුමක්ද කරන්නේ කියන එක සුභාරංචිය අපිව මුලින් ක්‍රිස්තුස් වහන්සේට හඳුන්වලා දෙනවා එපිස 1:13 ඒකට ලියා ගන්නට අවශ්‍ය වචනය සුභාරංචිය අපිව ක්‍රිස්තුස් වහන්සේට හඳුන්වලා දෙනවා කවුරුගත්ත බ්‍රද කියවන්නේ එපිස 1:13 සුභාරංචිය අපිව ක්‍රිස්තුස් වහන්සේට හඳුන්වලා දෙනවා වහන්සේ තුළ නුඹලාත් නුඹලාගේ ඇදහිීමේ නුඹලාගේ ජලදීමේ සුභාරංචිය වන සැබැහැවේ වචනය අසා උන්වහන්සේ කෙරෙහි අදහාගෙන උන්වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා දෙවියන් වහන්සේට හිමි වූ වස්තුවේ මෙදීම පිණිස ආමෙන් සුභාරංචිය මුලින්ම කරේ මොකද්ද දෙවියන් වහන්සේ අදහලා ඒ මහිමයේ ඒ ගෞරවයේ හැම දෙයක්ම අපි ලබා ගත්තා සුභාරංචිය කෙලින්ම කෙනෙක්ට කෙනෙක්ව අරන් ගිහලා යේසුස් වහන්සේට ඉන්ට්‍රොඩියුස් කරනවා ඔන්න කිය සුභාරංචිය වෙන්නේ එකට කෙනෙක් ඉන්ට්‍රොඩියුස් කරනවා මේ අපි කලින් ගලාති දෙකේ මම අර 21 වෙනි වචනේ ඉවර කරා නේද දෙවියන් වහන්සේ කරුණාව නිෂ්පල නොකරමි හැම දෙයක්ම කියලා අන්තිමට කියන්නේ කරුණාව නිෂ්පල කරන්නේ නැහැ මක් නිසා ධර්මිෂ්ඨකම ව්‍යවස්ථා කරන කොටගෙන වේ නම් ක්‍රිස්තුස් වහන්සේ නිකරුණේ මලසේක තවසරක ඒ වචනේ විස්තර කරනවා පව් ධර්මිෂ්ඨකම ක්‍රියාවකින් නෙවෙයි ව්‍යවස්ථාවකින් නෙවෙයි කරුණාවෙන් අනුග්‍රහයෙන් ලැබෙන්නේ මේක තමයි සුභාරංචිය විටින් විට සුභාරංචිය කරුණාව අනුග්‍රහය ගැන කතා කරනවා හරි දෙවෙනුව සුභාරංචිය කරන දේ දෙවෙනුව සුභාරංචිය ඔබව ක්‍රිස්තුස් වහන්සේ තුල ස්ථීර කරනවා රෝම 16:25 රෝම 16:25 ඉතින් සදාහ කාලයේ පටන් නිශ්ශබ්දව තිබී දැන් එළිදරව් වී තිබෙන අනාගත වස්තුන්ගේ ලියබලි වලින් ප්‍රකාශ කරන ලදුව ඇදහිල්ලේ කීකරුකම පිණිස සියලු ජාතීන්ට සදාකාලිකව දෙවියන් වහන්සේගේ ආඥාව ලෙස දැන් ලැබුවා වූ
ඒ රහස එළිදරව්වීමේ හැටියටද මාගේ සුභාරංචිය සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන දේශනා කිරීමේ හැටියටද නුඹලා ස්ථිර කරන්ට සමර්ථ වූ එකම ප්‍රඥාවන්ත වූ දෙවියන් වහන්සේට ක්‍රිස්තුස් වහන්සේ කරුණකටගෙන සදාකල්ම ගෞරව වේවා ආමෙන්. මෙතන පෞල් තමන්ගේ ඕඩියන්ස්ලට කියන දේ ඔයගොල්ලෝ සුභාරංචිය ඇහුවා නම් ඒක නිකන් දෙයක් නෙවෙයි. මේ සුභාරංචිය ප්‍රොපර් ෆවුන්ඩේෂන් එකක්. මේක හරි ස්ථිරව ෆවුන්ඩේෂන් එකක්. මේකෙන් අහලා අතහැරලා ඊට පස්සේ අලුතෙන් එන අයට අයිති දෙයක් කියන එක නෙවෙයි. මේ තුල ඔබ ස්ථිරව අවසාන දක්වා ඉන්න ඕනේ සුභාරංචිය. යම් ලොකු දෙයක් මේ තුල ගැප් වෙලා තිබෙනවා. සුභාරංචිය ඔබ ඉස්සලාම යේසුස් වහන්සේ ඉන්ට්‍රොඩියුස් කරනවා. ඊළඟට මේ සුභාරංචිය ඔබ ස්ථිර කරනවා. ඒ තරම් ලොකු දෙයක් මේ සුභාරංචිය තුල මිනිහෙක් අසන්න ඕනේ. අපි මිනිහට සුභාරංචිය කියලා කියන්නේ මොකද? යේසුස් වහන්සේ මැරුණා, උත්සන්න වුණා, ඔය පව්වල වෙනින් කමාව ලැබුණා. ආමෙන්, හැලෙලුයා. බෞතිස්ම ගන්න, සභාවට එන්න, දසෙන් කොටස දෙන්න, හැමදාම ඉරිදට එන්න, යාඥා කරන්න, නම වෙනස් කරගන්න. මාරු සාමි නම් ආබ්‍රහම් කියලා නම වෙනස් කරගන්න. ධර්මපාල නම් මේ ධර්මපාල නම් එයාට කියමු අපි ජෝසුවා කියලා නම දාන්නක. ඇයි අනේ ධර්මපාල නම වෙනස් කරන්නේ? ධර්මපාල හොඳ නමන්නේ. ඇයි ඕක වෙනස් කරන්නේ? ඒවම සතුරක් ගන්නවා. නමක් දාලා ජෝන් කියනවා. ජෝන් කියලා I don't care. මිනිහා වෙනස් වෙන්න ඕනේ. නම නෙවෙයි. මගේ නම නවනීතන්. කට්ටිය නම අනේ නවනීතන්. ඇයි පාස් නම වෙනස් කරගෙන කියන්නේ? දාන්න එපා නම නිකන් ස්ටීෆන් රාජ් වගේ දාගන්නකෝ. නෑ මම නවනීතන් විදිහට දෙවනාසෙ මට ආදරය කරේ. දෙවනාසේ මං වෙන්නේ මැරුවේ මං නවනීතන් වෙද්දි. දෙවනාසේ නැත්තම් මේ අලුතෙන් දාන මේ ස්ටීෆන් කෙනෙක්වත් මේ විලියම් කෙනෙක්වත් නිසා දෙවනාසේ ආදරේ නෑ. දෙවනාසේ මේ නවනීතන් දැක්කේ නවනීතන් වෙන්නේ මිය ගියේ. මගේ අනන්‍යතාවය දෙවනාසේ වෙන්නේ මං තියාගන්නවා. මේක සාක්ෂියක් ගොඩක් අයට. ඉතින් මිනිහා වෙනස් වෙන්න ඕනේ. නම් වලින් නෙවෙයි. ඉතින් ගැලවීම ස්ථිර දක්වා දෙවනාසේ අපිව ගැලවීමට ගෙනියනවා. මං අපි අර ඉදිරි දවස්වල අපි ඉගෙන ගන්න යන මේ පාඩම නැවත අපි මතක් කරගන්න මම මේක ඔයාලට පෙන්නන්න. සුභාරංචියේ ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා. පැරණි මිනිසයා, අලුත් මිනිසයා. සමස්ත සුභාරංචිය, පුරණ සුභාරංචිය. මේ පැරණි මිනිසයාව අපි දෙකට බෙදනවා. මේ පැරණි මිනිසයා මෙහෙම දෙකට බෙදනවා. අලුත් මිනිසයාව දෙකට බෙදන්න තියෙනවා. ඒතකොට මේක ඇතුලේ තියෙනවා 1 2 3 4. ප්‍රධාන කරුණු එක හතරක් තිබෙනවා. අපි ඊළඟ සතිවල ඉගෙන ගන්න යන්නේ මේ පැරණි මිනිසයා එක්ක දෙවියන් වහන්සේ කොහොමද ගනුදෙනු කරේ? මේ පැරණි මිනිසයායි කල්වාරි කුරුසියේ තුලින් පැරණි මිනිසයා එක්ක කරපු දේ මොකද්ද දෙවියන් වහන්සේ? සහ මුලින්ම මිනිසයා එක්ක දෙවියන් වහන්සේ කරපු ඒ ගනුදෙනුව මොකද්ද කියන එක අපි ලබපතේ පටන් ගන්න යනවා. මේ ප්‍රධාන කරුණු හතර හා මියුට් ඕල්. හරි. මේ ප්‍රධාන කරුණු හතර එකින් එක අපි බලන්න යනවා. කරුණු හතර මොකද්ද කියලා එකින් එක අපි කියනකොට තමයි ඔයගොල්ලෝ දැනගන්නේ මේවා මේවා තමයි කරුණු අතර කියලා. ප්‍රධාන වශයෙන් තියෙන්නේ පරණ මනුෂ්‍යයා, අලුත් මනුෂ්‍යයා. පරණ මනුෂ්‍යයා. පරණ මනුෂ්‍යයා ගත්තොත් මේ පරණ මනුෂ්‍යයා එක්ක යේසුස් වහන්සේ ඔබගේ පරණ මනුෂ්‍යයා, ඔබේ පරණ මනුෂ්‍යෙක් ඉන්නවානේ. මේ මනුෂ්‍යයාට උනේ මොකද්ද? මේ දැන් ඉන්නේ තත්ති මොකද්ද මේ පරණ මනුෂ්‍යයා? මේ මනුෂ්‍යයෙක් යේසුස් වහන්සේ මොකද්ද කරේ? කොහොමද මම එයා එක්ක ගනුදෙනු කරන්නේ? යේසුස් වහන්සේ කොහොමද එයා එක්ක ගනුදෙනු කරේ? මේ මනුෂ්‍යයෙක් මම කොහොමද ගනුදෙනු කරලා ඉදිරි කාලේ ගමන් කරන්නේ? මෙයා කොහොමද මම කන්ට්‍රෝල් කරන්නේ? මෙයා කොහොමද මම ගෙනියන්නේ? මේක කොහොමද මම කරගෙන යන්නේ කියන මේ හැම සත්‍යතාවයකම සුභාරංචිය තුළ ගැප් වෙලා තිබෙනවා. මේක මුලින් පටන් ගත්ත දේ. ඒ කුමක්ද කියන එක අපි ඉදිරි කාලෙදී බලන්නට යනවා. දෙවනාසේ ඔබට ආශිර්වාද කරනසේක්වා. අද දවසේ අපි මේ අසපු වචනේ දෙවනාසේ හස්තයට බාර කරලා අප මැද්දේ සිටින අපේ අරුල් සිස්ට, අරුල් විලි සිස්ට යාඥා කරන්න. කරන්නා ජීවමාන දිනපියාණනි, අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනි. අද දවසේද ඔබ වහන්සේගේ වචනය අසන්න ඔබ වහන්සේ දුන්න කරුණාව නිසා ස්වාමිනි, ඔබ වහන්සේ අපට දුන්නා වූ ගැලවීම, ඒ කරුණාව ස්වාමිනි, අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනි. ඔබ වහන්සේ අප වෙනුවෙන් සියල්ල කරලා ඉවරයි ස්වාමිනි. ඔබ වහන්සේ මේ දවස්වල අපට දෙන්නා වූ ජොලිත ගමකමන් ගැන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. පියාණනි, මේ පාඩමක් නෙමේ ස්වාමිනි, ඔබ වහන්සේ අපගේ ජීවිතයට මහත් වූ ආලෝකයක් ආශිර්වාදයක් කර තිබෙන නිසා ස්තුති කරනවා. පියාණනි, දේව වචනය ගෙනා වූ දේව දාසයා වෙනුවෙන් අපි ආඥා කරනවා. ඔහුට ඔබ වහන්සේ තව තවත් ස්වාමිනි ඒ ස්වර්ගීය මහඟු දේවල් ඔබ වහන්සේ ලිදරව් කරන්න. ඒ තුලින් මහත් දේවල් මේ දේශයට කරන්න ඔබ වහන්සේ අපට උපකාර කරන්න. අද දවසේ සහභාගී වුණා වූ සෑම සහෝදර සහෝදරියක් අපි ඔබ වහන්සේගේ දයතට බාර කරනවා. මගේ දේව පියාණනි, මේ දේ අපේ ජීවිතයට අදාළ කරගන්න, ඒ තුලින් අන් අයට ආලෝකයක් වෙන්න ඔබ වහන්සේ අපට උපකාර කරන්න. සියල්ල ගැන අපි ස්තුතිවන්ත වන්නේ.
ජීවමානු යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් 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 මදුසි සිස්ටර් මම දැනුයි දැක්කේ මදුසි සිස්ටර් ජේසුපීටයි අමිල බ්‍රද ජේසුපීටයි ජේසුපීටයි පාස්ටර් යස් යස් ජේසුපීටයි ජේසුපීටයි පාස්ටර්